අයිබෝන් අප නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භ කරන සූදානම්. අප මේ සූදානම් වෙන්නේ අද අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගත ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්න. එක් පැත්තකින් අද දහවල් වන විට අපට වාර්තා වුණා මලයාසියාවට නීති විරෝධී ලෙස සංක්‍රමණය වූ ශ්‍රී ලංකේය කණ්ඩායමක් මලයාසියානු පොලිස් අත්අඩංගුවට පත් වූ බව. අප මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහකොම සැරසුරයාගෙන් එමෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයේ තොරතුරු විමසුවා. ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අප සතුව තිබෙනවා. එක් පැත්තකින් ඒ වාර්තාව එසේ වෙද්දී අපට වාර්තා වුණා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එක්සත් ජාතික පක්ෂ මෙහෙ රැළිය පැවැත්තුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන වැදගත් කරුණු ගණනාවක් රට හැමේ තැබුවා. ඉන් ප්‍රධානම කාරණාව තමයි සමෘද්ධි අරමුදලත් සමෘද්ධි බැංකුවත් පාලනය නොවන බවත් ඒ පාලනයට මහ බැංකුව පත් කරන බවත්. ඒකම සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා රට හැමේ තවත් වැදගත් කාරණාවක් කිව්වා. ඒ ගැන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී බලන්න පුළුවන්. මේ තොරතුරු එසේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ පළමු අරට එළියට ඇවිල්ලා දැන් කියනවා 20 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ එළඹෙන පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමේදී එහි අන්තර්ගත ප්‍රධාන කරුණු කාරණා මොනවාද කියා. විධායක ජනාධිපතිවරයා සතු බලතල සහ ඔහුගේ බලතල අඩුවීම සම්බන්ධයෙන් පළමු අරට විජිත හේරත් එළියට ඇවිල්ලා අදහස් පළ කරනවා. ඒකම අද කාලගුණයේ පිළිබඳ අනාවැකි පළ කරද්දී එක් පැත්තකින් දැඩි උෂ්ණය තවත් පැත්තකින් දැඩි වර්ෂාපතනයක් සිද්ධ වෙනවා. මේ කාලගුණ සිදුවීම් මැද්දේ එළමෙන වර්ෂාවත් සමග යමාකාරයකට ජල ගැලීම් ගම් වතුර තත්ත්වයක් ඇති වුහොත් ජනතාව ඊට මුහුණ දිය යුත්තේ කෙසේද? ගම් මැද්ද අප ඒ සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කළා. ඊයේ පළමුවෙන්න අද අපි ගාල්ල ස්ථාන තුනකදී මේ පිළිබඳව ජනතාව දැනුමත් කිරීමේ වැඩසටහන් වලට සහභාගී වුණා. මේකම සුගතදහස ක්‍රීඩාංගණයේදී තවත් වැදගත් කාරණාවක් වුණා. දකුණු ආසියාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල නිමාවට පත් වුණා. පළමු තැන ඉන්දියාවට, දෙවන තැන කාටද? රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සියල්ල සූදානම්. මා මේ සිටින්නේ ප්‍රවෘත්ති කාමරයේ. අප සූදානම් ප්‍රවෘත්ති මැදිරියට යොමු වන්නට සූදානම් අප ප්‍රධාන නිවේදකයින් ඒ සඳහා. බැංගිසිඩ් නිවුස් සසම. බොහොම ස්තුතියි රොෂාන්. සවිස්තර ප්‍රවෘත්ති වලට කලින් අපි යොමු වෙනවා ප්‍රධාන පාලක මැදිරියට. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව හා නවසීලන්තේ පලා යාත්‍රා කිරීමට සූදානම් වී සිටි ශ්‍රී ලංකිකයින් පිරිසක් මලයාසියානු පොලිස් අත්අඩංගුවට පත් වෙති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස හඳුන්වනු ලැබ සිටින මෙම ශ්‍රී ලංකිකයින් පිරිසට කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 131 දෙනෙකු සිටින බව එරටේ පොලිස් ප්‍රධානී මොහමඩ් ෆෞසි හරුන් පවසනවා. දෙහිවර කටයුතු සඳහා භාවිත කරන නෞකාවක් ආධාරයෙන් මෙම පිරිස ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය බලා යාත්‍රා කිරීමට සූදානමින් සිට ඇති බව මලයාසියානු පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකිකයින් සිව් දෙනෙකුද එරටේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් මලයාසියානු ශ්‍රී ලංකා තානාපති මොහමඩ් මොසම්බිල් මහතාගෙන් විමසීමක් කළා. ට්‍රා කියන නමකින් මේගොල්ලන් නවසීලන්තය බලා මේ නව ගමන් කරන බවට තමයි අපට ලැබී තිබෙන තොරතුරු අනුව 127 දෙනාගෙන් 4 දෙනෙක්, ඒ කියන්නේ ඒගොල්ලෝ සීනියර් ඔෆිසර්ස්ලා, ඒගොල්ලන්ම දැනට ජොහොබ කේරලම් පූර්වරට ස්පෙෂල් බ්‍රාන්ච් ඉන්වෙස්ටිගේෂන් එකට ගෙනල්ලා තියෙනවා. ඊළඟට දැන් මෙතන ශ්‍රී ලංකන් පාස්පෝර්ට් 124න් 43ක් තියෙනවා UNHCR ඐෙන්ටි කාඩ් තියෙන කට්ටිය. ඒකෝ මේගොල්ලෝ කොහෙන් මේ නැවට ගොඩ වුණාද කියන එක අපිට තවම හරියට තහවුරු කරගන්න බෑ. ඒ නිසා අපි දැනට හෙට උදේට අපේ ස්ථානාධිපති කාර්යාලයේ කොන්සුල් රිසෙප්ෂන් එකෙන් නිලධාරී මහතුරු තුන්දෙනෙක් මම ජොහොබාර වලට හෙට උදේ පාන්දර උදේ යවනවා වැඩි විස්තර දැනගැනීම සඳහා. මේගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය, මේගොල්ලන් ගැන වැඩිම විස්තර ටික දැනගැනීම සඳහා අපි අපේ කාර්යාලයෙන් කොන්සුල සෙක්ෂන් එකෙන් තුන්දෙනෙක් යවනවා. මම ස්පෙෂල් බ්‍රාන්ච් එකේ, ඒ කියන්නේ ස්පෙෂල් බ්‍රාන්ච් උකිතම්මාන් කොරලම්පූර් වල මේ ගැන පරීක්ෂණ පවත්වන ඒ බ්‍රාන්ච් එකට යන්න මම අවසරය ඉල්ලලා තියෙනවා. මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ මලයාසියාවේදී පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකිකයින් 131 දෙනාගෙන් 127 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ආගමන පනත යටතේ බවයි. එම පිරිස මේ වන විට එරට ආගමන රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක රැඳී සිටිනවා. මෙම පිරිසෙන් 43 දෙනෙකු සතුව එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ හැඳුනුම්පත් තිබෙන බව, අනාවරණ වී ඇති බවද එම නිවේදනයේ සඳහන්.
සඳහන්. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් නැති අතර අත්අඩංගුවට පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු ලැබුණු විට සුදුසු පරිදි ජනතාවට දැනුම් දෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ මේ දින රැළිය අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජාතික අපේ මේ දින තේමා කරගනිමින් පැවති මෙවර මේ දින රැළියට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මට බයින විදියට, ආණ්ඩුවට බයින විදියට, රාජපක්ෂට බැන්න නම් ඔය හැම එක්කෙනාම අද ඉන්න කනත්තේ මාධ්‍යයක් නැහැ. හැමදාම උදේ ඒගොල්ලෝ බයින් එකක් හොඳයි. ඇයි වස් දොස් යනවා? මෛත්‍රීපාල සිරිසේන දැන් ලෝකෙ වට යනවා. අද අපිව පිළිගන්නවා. කවුරුත් කියන්නේ එන්න එපා ජනාධිපති. ඔයා આવොත් අපි ඉන්නේ නැහැ. ලංකාවට විශේෂ තැනක් දෙනවා. ඒ වෙනස ඇති කරා. සමහරු හිතුවා ආර්ථිකය නැති වෙයි කියලා. ආර්ථිකය නැතිුනේ නැහැ. කොහොම හරි අපි කළ තියෙන වැඩ නිසා ආර්ථිකය ඇදගෙන ගියා. බඩු මිල වැඩි වුණා. පෝරහිඟයක් තිබුණා. මම දන්නවා අපේ පාක්ෂිකයන්ට ඒ ගැන බැනුම් අහන්න සිදු වුණා. එනිසා ඔය සියලු දෙනා වෙනුවෙන් අපි සමාව ඉල්ලන්න කැමති. හම්බන්තොට වරාය ඔක්කොම දැන් ගෙවලා ඉවරයි. අපි දැන් පටන් ගන්න තියෙනවා මධ්‍යම අධිවේග මාර්ගය. ඔක්කොම ටෙන්ඩර් දීලා කරන්නේ. වෙන ක්‍රමවේදයක් නැහැ. ඉදිරියට යන්න. මට ඕනේ අවුරුදු 5ක යන UMP ආණ්ඩුවක් නෙමෙයි. අවුරුදු 20ක් 30ක් තියෙන UMP ආණ්ඩුවක්. ඒක මට ගෙනියන්න බෑ. ඒකයි මේ නව නායකත්ව පරපුර ඇතිකරන එක මම ආරම්භ කරලා තියෙන්නේ. ඒකම මෙහිදී සමෘද්ධි අරමුදල සහ සමෘද්ධි බැංකු පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා. දැන් සමෘද්ධි අමාත්‍යාංශ අපි බාර අරගෙන තියෙනවා. සමෘද්ධිය නොලැබුණේ ඇයි තියෙනවා? මට ඊයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන හම්බුණා සමෘද්ධිය ගැන. බිලියන 25ක් මාස 12කට දාලා තියෙනවා. පළවෙනි මාස 3ේ බිලියන 13ක් වියදම් කළා තියෙනවා. මාස 3ෙන් 152ක් වියදම් කළා. මොකද්ද උනේ? මං කිව්වා ඒ අමාත්‍යාංශ වලටත්, මුදල් අමාත්‍යාංශටත්, මගේ අමාත්‍යාංශටත් මේක බලා ගන්න කියලා. සමෘද්ධි බැංකුවක් තියෙනවා. කවුරුවත් බලා ගන්නෑ. මේකට කිසිම රෙගුලාසියක් නැහැනේ. හැම බැංකුවක්ම මහ බැංකුව යටතේ පාලනය වෙනවා. මේ බැංකුව මහ බැංකුවෙන් පාලනය වෙන්නේ නැහැ. ඉතින් මහ බැංකුවේ පාලනයටත් ඒ සමෘද්ධි බැංකුව යටත් කරනවා කියලා මං කියන්න කැමතියි. නමුත් මේ කම්කරුවගේ දිනේ ඉතාමත්ම කනගාටුදායක කාරණාවක් අපි ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. කවුරු කොච්චර කතා කරත් ආර්ථික වර්ධන වේගය ගැන රට උපයන ආදායමෙන් 54%ක්ම යන්නේ මේ රටේ පෝසත්ම 20%ට. මේ රටේ දුප්පත්ම 20%ෙන් රටේ ආදායමෙන් දුප්පත් කොට්ටාසය භුක්ති විඳින්න 4%ක සොච්චම. මේක තමයි අපේ රටේ ආර්ථික වර්ධන වේගයේ තත්ත්වය. පොඩි මිනිහට රහ නොතේරෙන, පොඩි මිනිහට සහන නොලැබෙන, පොඩි මිනිහට වරදාන වරප්‍රසාද නොලැබෙන ආර්ථික වර්ධන වේගයකින් රටට ඇති පළක් නැහැ. රජයක් හැටියට අපිට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. අපි පොඩ්ඩක් ඉමු, පොඩ්ඩක් බලමු, තව ටික කාලයක් බලමු. එහෙම කියන්නට අපිට අයිතියක් නැහැ. ඒ මොකද රාජ්‍ය බලයේ කියන හැන්ද අද අපේ අතේ තිබෙන්නේ. මම යෝජනා කරනවා මේ ඓතිහාසික මැයි දින රැළිය පවත්වන මේ අවස්ථාව. ආදරණීය හිතාදර දරු අග්‍රාමාත්‍යතුමා, ඔබතුමාට තියෙන්නේ අපිට කොළ එළිය පෙන්වන්න විතරයි. ඒ කොළ එළියක් සමග අපේ ආදරණීය මේ රටේ ජනතාව ඓතිහාසික සංවර්ධනයක්, ඓතිහාසික ජනතා සේවාවක් ඉටු කරන්න එක්සත් ජාතික පක්ෂයේ අපි ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. JR ජයවර්ධන ජනාධිපතිතුමාත් සමග මගේ පියාණන්ට කොච්චර කලකිරීම තිබුණා, කොච්චර ප්‍රශ්න තිබුණා. එතුමා දෙවෙනියා හැටියට JR ජයවර්ධන මැතිතුමාගේ සෙවණැල්ල වගේ හිටියා. මම මේ පාඩමෙන් වෙනස් වෙන්නට යන්නේ නැහැ. හැබැයි මිත්‍රවරුනි, ඔළු ගෙඩි මාරු වුණාට, තනතුරු නිර්මාණය වුණාට ඔය එකක්වත් හරියන්නේ නැහැ. අපේ පාක්ෂිකයෝ තෘප්තිමත් නැත්නම්, පාක්ෂිකයෝ බලාපොරොත්තු වෙන දේ සිදුුනේ නැත්නම් මෙහිදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය රාජිත සේනරත්න මහතා පැවසුවේ නව අධිකරණ පනත් සංශෝධනය ලබන නවවෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් කීප දෙනෙක් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් මේ දින රැස්වීමට සහභාගී නොවීම කාගේත් අවධානයට ලක් වුණා. බලන්න කබීර් හෂීම් ඇවිල්ලා, මලික් සමරවික්‍රම සාගල ඇවිල්ලා, දයාගමගේ රවි කරුණානායක, රංජන් රාමනායකවත්, පාලිතරංගේ බණ්ඩ හිරුනිකාය, වසන්ත සිරනායක, රංජිත් අලුවේරල ඇවිල්ලා නැහැ. මොකද මේකයි එක්සත් ජාතික පක්ෂය පහුගිය පළාත් පාලන මැතිවරණයේ පරාජයෙන් පස්සේ මේ රටේ ජනතාවට සහ එක්සත් ජාතික පාක්ෂිකයාට පැහැදිලිව කියලා තිබුණා පූර්ණ ප්‍රතිසංවිධානයක් මේ පක්ෂය ඇති වෙනවයි කියලා. ඒ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇති වෙනවයි කියලා අන්තිමට මොකද්ද කරේ? කොලේ වාලා ගහලා අගමැතිතුමා, පක්ෂ නායකයා යාට ඕන දේ තමයි කරේ. ඒ නිසා තමයි මේ ප්‍රතිසංවිධානයේ අසාර්ථකභාවය තමයි පෙන්නුම් කරන්නේ මේ ප්‍රධාන කට්ටිය නාපු එක.
රනිල් වික්‍රමසිංහ එතුමාගේ ආදරවන්තයෝ දාගෙන මේ පක්ෂය ගෙනියන්න හදන එක තමයි අද තියෙන ලොකුම ප්‍රශ්නේ කියන එක තමයි කියන්නේ. ब्यातर मातले उक्वेल सहा रक्तट प्रादेश सभावले एकसाथ चातिक पक्ष मांत्री बरून अदर बात्य हम अक्यांद पवेन पक्षे बैतिन रैलिय वर्चुन किरीमेट हेतु पहती लिखला ये कैबिनेट संशोधन निमुत अपिट साधारने क्रिस्ट नून निसा अपि महाजन प्रादेश सभा मट्टविंग इन्न महाजन निर्तिन वशेन अपि तीन्दुवक दत्ता मेवर मेई रैलिय वर्जने करला पक्ष नायकत्वयट दनुन देंड මාතලේට සාධාරණයක් ඉස්ස සිද්ධ කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපිට සාධාරණයක් ඉෂ්ට නුනොත් අපි මේ සටන මේ කැරල්ල ඉදිරියට පවත්වාගෙන යනවා. අපි මෙච්චර කාල බලන් හිටියා මොකද අපිට දැන් පේනවා මේ පක්ෂේ නායකත්වය හා ඒ යාන්ත්‍රණය මගින් අපේ එක්සත් ජාතික පක්ෂය වලපල්ලට තල්ලු කරගෙන යන වැඩපිළිවෙලක් තමයි අපිට පෙනී යන්නේ. ඒ නිසා අපිට 2020 වෙනකොට 2019 වෙනකොට මේ රටේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අපේ කියලා ජනාධිපතිවරයෙක් අපේ කියලා ආණ්ඩුවක් බිහි කර ගැනීමයි ප්‍රාදේශ සභා මට්ටමින් ඉන්න මහජන නියෝජිත වශයෙන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් මට්ටමක් ගැන අපිට හිතා ගන්නවත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් මේ පක්ෂය ගොඩ ගන්න ඕනේ. අපිට පක්ෂේ හොඳ දැනග තිබුණා නම් අපිට ඒ තෘප්තියෙන් හරි අපිට කටයුතු කරන්න පුළුවන්. මේක වෙනස් වෙලා මාතලේට සාධාරණයක් जनता विमुक्ति पेरमुन पार्लिमेंट व्यवस्था संशोधन योजना संबंधी धनोत्क्रिमी माध्यम विपक्ष मूल स्थान ජනාධිපති ක්‍රමයේ අහෝසි කෙරෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා යෝජනාවේ අන්තර්ගතය පිළිබඳ කරුණු මුල්වරට මාධ්‍යයට දැනුම් දුන්නා. මහජන ඡන්දයෙන් තේරීපත්වන විධායක ජනාධිපතිවරයෙක් වෙනුවට පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරගන්නා ජනාධිපතිවරයෙක් පත්කිරීම මෙහි ඇතුළත් ප්‍රධාන කාරණයක් වනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය බලාත්මක වනුයේ 2020 ජනවාරි 8 වෙනිදායි පසුවයි. පවතින පාර්ලිමේන්තුව එහිදී විසිරුවා හැරිය යුතු වන අතර නව පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තෝරා ගන්නා ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා වන අතර ඔහු ආණ්ඩුවේ නායකයා වන්නේ නැහැ. එලෙස පත්වන ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක් නොදැරිය යුතු අතර අමාත්‍ය මණ්ඩලයට සහභාගී නොවන අමාත්‍ය මණ්ඩලයේ නායකයාද නොවන අයෙකු වේ. නමුත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනගැනීමටත් යෝජනා ඉදිරිපත් කිරීමටත් අයිතිය පවතින බව අදාළ යෝජනාවේ සඳහන්. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති සතු බලතල කිසිවක් වෙනස් නොවන අතර ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ ඉවත් කිරීමේ සහ ඉඩම් පොලිස් බලතල එලෙසම පවතිනවා. තානාපතිවරු සහ කොමසාරිස්වරු පත් කිරීමේ බලය සහ සිරකරුවන්ට පොදු සමාව දීම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් විය යුතු බවද ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන යෝජනාවේ සඳහන්. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව කල් දැමීමේ බලය මෙමගින් ඉවත්ව යනු ඇති. 20 වෙනි සංශෝධනයෙන් කිසිදු ආකාරයක රට බෙදෙන රට කඩන තත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. අපි වගකීමෙන් කියනවා අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාට ගෞරවනීය හාමුදුරන් හාමුදුරනේ ජනතා විමුක්ති පෙරමුණ කිසි දවසක මේ රට බෙදන්න දෙන්නේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ජනාධිපතිතුමා සමග ඒ වගේම අගමැතිවරයා සමග පක්ෂ නායකවරයා සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ඒ වගේම සියලු දේශපාලන පක්ෂ නායකයන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් ඇත්තටම ගත්තොත් විධායක ක්‍රමයේ අවශ්‍ය කරන්න ජනවරම් පහක් දීලා තියෙනවා. 1994 ජනවරමක් දුන්නා, 99 ජනවරමක් දුන්නා, 2005 නැවත ජනවරමක් දුන්නා, 2010 ජනවරමක් දුන්නා, 2015 ජනාධිපතිවරයාගේ ප්‍රධාන පොරොන්දුව ප්‍රධාන සටන් පාඨය උනේ විධායක ක්‍රමයේ අවශ්‍ය කිරි. ජනවරම ලැබිලා තියෙනවා. පස්වතාවක් ජනාධිපතිවරු පස් දෙනෙක් ජනවරම ඉල්ලා සිටියා මෙරටේ ජනතාව ब्यातर रचे इहल निलधारें तेरहिव वांचाहा दूशन चोतना इलफिंद संपांतें देशपालाक्नीन अधास पालकला ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ වගේ ප්‍රධානීන්ටත් දැන් දඬුවම් ලබා දෙන්න පටන් අරගෙන වෙනද අල්ලස් කොමිසම ඇල්ලුවේ හාල්මැස්ස විතරයි. දැන් තෝරු මෝරුත් මේ අල්ලස් කොමිසම අල්ලනවා. ඒක තමයි මේ රටේ ස්වාධීන කොමිසම් වලට අපි ලබා දුණු නිදහසේ ප්‍රතිඵලය. පෞගිය කාලවල වල එහෙම කොමිසම් ක්‍රියාත්මක වුණා නම් හිරගෙවල් අලුතෙන් හදන්න වෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ අගමැතිවරයා ආබැංකුවේ සිදු වෙච්ච මහා වංචාව සම්බන්ධව චෝදනාවකට ලක් වෙනවා. එතකොට අපේ රටේ ප්‍රධාන පුතු
දෙකේම ඉන්න කලමනාකාරීත්වය කරන කණ්ඩායම් මේ වෙනකොට ජනතාව ඔවුන්ව දූෂිතයන් හැටියට නම් කරලා තියෙනවා. ඒකෝ අපිට අනිත් පැත්තෙන් බලන්න සිදු වෙනවා. අල්ලාස් ලබා ගැනීම පිටිපස්සේ තව කණ්ඩායමක් සිටිනවා කියලා. හැබැයි FCID එකේ පරීක්ෂණ කටයුතු කරන්න අගමැතිවරයාගේ කාර්යාලයෙන් යා යුතුයි පණිවිඩයක්. මේකට තමයි කියන්නේ අර තමන්ගේ ඇහි පොල් පරාලයක් තියෙන අනුන්ගේ තියෙන මේ පොල් කෙඳි හොයනවා වගේ කතා තමයි මේවා. යහපාලනේ ඇමතිටද ජනාධිපතිටද අගමැතිටද නිලධාරීටද එහෙම නැත්නම් සාමාන්‍ය කෙනාටද කියලා නැහැ. ඕනම කෙනෙක් වැරද්දක් කරලා තියෙනවා ඒගල්ලන්ට නිසි දඬුවම් දීම තමයි යහපාලනේ අරමුණ. මේක පැහැදිලිවම මේ වෙහෙයුම උනේ අනිත් පාර්ශවයෙන් කියන එක තමයි පැහැදිලි. මොකද අපයේ කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා බැලුම් කරේට කොමිෂන් දැම්මනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒක හරියට කරා නම් මේ දෙන්නගේ මේ අල්ලස් නමුවත් හරියට කරන්න කියලා. අපිට ඉතාම පැහැදිලි මේක එකට එක කිරීම දැන් තමයි දැන් දෙගොල්ලෝගේම හොරකම් දෙපැත්තෙන් එළියට එන වෙලාව. රටේ රාජ්‍ය නායකයා විදිහට වෙනදනම් කරන්නේ තමන්ගේ කණ්ඩායමේ වරදක් සිද්ධ වුණොත් වහනේ. හැබැයි ජනාධිපතිතුමා ආදර්ශයක් දීලා තියෙනවා එතුමාගේ පැත්තෙන්ම එතුමා ඉහෙළම නීතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණේ. මම හිතන්නේ මේක ඉදිරියට රට හැදෙනවයි කියන කාරණාව විශ්වාසයක් හීනයක් පමණක් නෙමෙයි හැබෑවක් කියන දෙයට එක උත්තරයක් මේක. හොරු නෑ කියලා කෝ අපේ හොරු ඇල්ලුවද කියලා කියන මිනිහා තමන්ගෙන් කට උත්තරයක් ගන්න යනකොට සර්පෙක් කෑව කියලා ගිහිල්ලා ඉස්පිරිතාලේ නැවතුණා. දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තුරු මහ බැංකුවේ තුරු කියලා. මම කියන්න කැමති අපේ ආණ්ඩුවේ කවුරු හරි වැරදි කරා නම් ඒ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් කරන්න හිරේ දාන්න මේ ආණ්ඩුව පසුබට වෙලා නැහැ. මේ අල්ලස් ගැනීමට අදාළ මූලික හේතුව උනේ ජනාධිපති ආරමුදල සම්බන්ධ කටයුත්තක් නම්. එහෙම නැත්නම් දව සංස්ථාවේ ලීතෝගයක් වමාරු කිරීමකින් පිළිබඳ ගනුදෙනුවක් නම් අපට හිතන්න තිබුණා යම් ප්‍රමාණයකට හරි මේ තනතුරු දෙක එකට අදාළයි කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අල්ලස් ගත්තේ කා වෙනුවෙන්ද? මේ කපුගම කතා කරේ මූන් කවුරු වෙනුවෙන්ද? හිටපු සභාපතිවරයා අත්අඩංගුවට පත් වුණාට පස්සේ අලුතෙන් පත් කරන්නේ ඊටත් වඩා හොරෙක්. ගත්තොත් වාර කිහිපයක්ම අල්ලස් චෝදනා නිසා, පගාව ගැනීම නිසා, මුදල් වංචාවන් නිසාම බන්ධනාගාරගත වෙච්ච පුද්ගලයෙක්. ඉතින් අපි අහන්නේ මොකක්ද මේ පදනම? මේකද අල්ලසට දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ යහපාලනේ පරමාදර්ශී? දුක් මහන්සිලා ජීවත් වෙන කවුරුවත් අපිට පිළිසක්නක් වෙන්නේ නැහැ. ඡන්දේ කාලෙ විතර ඡන්දේ ඉල්ලගෙන ඉන්නේ. බලදාන්නත් අපිට කිසිම කෙනෙක් කිසිම පිටක් කරන්නේ නැහැ සර්. නේගෙන් පීඩා විදී අම්පාර හුලන්නුගේ ගොවි ජනතාව දැන් මේ ගවයන් නිසා ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. හුලන්නුගේ ගම්මානයේ ජීවත් වන පවුල් 700ක පමණ දෛනික අවශ්‍යතා රැසක් ඉටු කෙරෙන හුලන්නුගේ ගම්මානය බද්දේ පිහිටි කරඳේ වැවයි මේ. වගා සඳහා අවශ්‍ය කරන ජලය සපයාගන්නේද මේ වැවෙන්. මේකෙන් නිසා කලක සිට වීකොවිතන් කටයුතු වලින් නැත් වූ හුලන්නුගේ ගුවීන් මුං ඇට කව්පිවෙනි බෝක වගා කිරීමට පටන් ගෙන තිබෙනවා. එහෙත් තන උලා කෑමට ඩෙඩල්ලේ යන මේ කවෙන් විසින් වගා හානි කිරීම නිසා අද ගොඩපෝග වගා ආරක්ෂා කර ගැනීමට අසීරු වේ තිබෙනවා. මේකවින් රංචු පිටින් වැවට බැසීම නිසා දෛනික චලාවශ්‍යතා ඉටු කර ගැනීමද ජනතාවට මේ වන විට ප්‍රශ්නයක්. නිලධාරින්ට ගිහිල්ලා කියපු නිලධාරි කියන හරක් අල්ලන්න කියලා. ඊට පස්සේ සර් අපි හරක් 6 දෙනෙක් ඇල්ලුවා සර්. 29 වෙනිදා හරක් 6 දෙනා අල්ලලා ඇවිල්ලා ගිහිල්ලා කිව්වා නිලධාරිගේ මහත්තයා තමයි ගිහිල්ලා නිලධාරින් ගෙවල් හැමෝටම ගිහිල්ලා කිව්වා. ඒ කියලා ඇවිල්ලා යාළක නෙමෙයි කියලා කිව්වා සර්. ඊට පස්සේ මගේ මහත්තයා ආපහු ගොවිනියාමකට කිව්වා. ගොවිනියාමෙන් පොලිසියට කිව්වා. උන්කට දවස් 3ක් පහුණාට පස්සේ තමයි සර් මේ හරක් අයිතිකාරයෝ ආවේ. අප වාර්තාකරු සඳහන් කළේ හුලන්නුගේ ගම්මානය ආශ්‍රිතව මේ ගවීන් 4000ක් පමණ සිටින බවයි. ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට හිසරතයක් වූ මේ ගවීන් වෙනත් ස්ථානයකට යොමු කරවන ලෙසයි. දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ කණු පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා තමන් දැඩි අසෝචිතාවකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ ඇතැම් කණු පද්ධති හරහා ගලා යන අපද්‍රව්‍ය ගල්කිස්ස වෙරළ තීරයේ ඔස්සේ මුහුදට එක්වනවා. කැලිකසල සිරවීම හා නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ඇතැම් මාර්ග ආශ්‍රිත කණු පද්ධති ජලය බැස යාමට නොහැකි වී අවහිර වී ඇති අයුරුයි මේ.
අප වාර්තාකරු සඳහන් කළේ විද්‍යාල මාවත, දසීරම් මාවත, හෝටල් පාරහා හරස් වීථිය ඇතුළු මාර්ග කිහිපයක මෙම තත්ත්වය මතුව ඇති බවයි. මේ වැහැපගම මේ කානු උතුරනවා, ගොඩක් උතුරනවා. ඉස්කෝලේ ගාවයි මෙතනයි හෝටල් එක පල්ලෙහායි එන වතුර පාරම බලන මදුරුව පිරලා හැමෝම ඩෙන්ගු හැදෙනවා. ගෙවල් වලට ගිහිල්ලා නම් ඒගොල්ලන් චෙක් කරනවා, චෙක් කරුවට වැඩක් නැහැ. කානු එහෙමමයි, කානු වල ගස් කොළන් පිරලා ගස් කොළන් වැවිලා බ්ලොක් කළා, වතුර බහින්නේ හරියට. රජින් අවුරුදු ගානක් තිස්සේ මේ වදන කානු පද්ධති හදන ඔක්කොම කරන කොන්ක්‍රීට් කරන නමුත් අර හැමතැනම මේ වගේ තමයි මේ පෙස්සේ. නෑ කිසිම මේකක් නෑ, ඔය නඩත්තුවක් නෑ, ඔය දිනවා මේවා. මාර්ගයේ පිරිසිදුකම ඉතාම ආරක්ෂිත විදිහට තියන්න ඕනේ. මොකද පිට දේශයට වඩා විදේශක මේ සංචාරක මේ ජීවත් වෙන්නේ. දෙහිවල ගල්කිස නගර සභාවේ අලුත් නගරාධිපතිතුමාගේ මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේවා ගැන සොයා බලන්න කියලා. සොයා බලලා අපේ ජීවිත බේරලා දෙන්න කියලා. මධ්‍යම සපරකමුව ඌව උතුරු බැද දකුණු සහ නැගෙනහිර පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවන බව කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රතිශුගල තාවකාලික තද සුරන් නැතිවන බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යතර පස්කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් නාවලපිටිය ගෝලවල පතන ප්‍රදේශයේ තරුණෙක් නාවලපිටිය වෙරළුගස් හිඳ ගෝණවල පතන ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දියක් කඩා වැටී තිබුණේ ඊය පස්වරුවේ සිට මහනුවර ප්‍රදේශ රැසකට ඇදහැරෙනු වර්ෂාවත් සමගයි. එහිදී 21 හැවිරිදි තරුණයෙක් මිය ගියා. නැ මේ මුල මෙහෙමම තිබ්බේ. ඔව්. මෙතන මේ ටිකත් සුද්ධ කරගෙන එනකොට මගලංගේ තාත්තලා මේකත් ටිකව නෑ මෙතන මේ මුලස්සේ කියලා. මේ මුලස්සේ කියනකොට තමයි කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ මුල උත්සවය මෙතන නැගලා. එතකොට ගොඩක් වරක් හදාගෙන. ඔහුගේ දේහය නවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර අද රාත්‍රියේ සිඤ්ඤාති නිවසකට ගෙනීමට නියමිතයි. මේ අතර අධික වර්ෂාවත් සමග මහනුවර මඩවල ප්‍රදේශයේ නිවාස හා මාර්ග මතට ගස් කඩා වැටී තිබුණා. ඉන් හානි වී තිබූ නිවාස සංඛ්‍යාව 4ක්. මෙහිදී වයස අවුරුදු 6ක දරුවෙකුට තුවාල ලැබුවා. ඒ උලංග විනාඩි 2ක් 3ක් විතර තමයි ඒ උලංග ආවේ. ඒක ඇතුළත තමයි මේ ඔක්කොම දේවල් උනේ. කුෂානි, සෑම වසරකම පාහේ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවයින ප්‍රදේශ රසක ජනතාව මේ ජල ගැලීම් සහ ගං වතුරෙන් පීඩාවට පත් වෙනවා. ඔව්, ඒ වගේම තමයි පුද්ගල මරණ හා දේපල හානි සිදුවන ගං වතුර හා ජල ගැලීම් වලින් බලපෑම් අවම කර ගැනීම සඳහා ජනතාවගේ දැනුවත් වීම ඉතාමත් වැදගත් කාරණාවක්. එවෙනුවෙන් ගං වතුරට පෙර සූදානම් වෙමු කියන තේමාව යටතේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන මාලාවක් ආරම්භ කරලා තියෙනවා. ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සහයෝගතා සංවිධානය, ජෝන් කීල්ස් හෝල්ඩිංස්, නේෂන් ට්‍රස්ට් බැංකුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පොලිස් ජීවිතාරක්ෂක අංශ එක්ව සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ දෙවන අදියර අද ගාල දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදී පැවැත්ුණා. පළමු වැඩසටහන අද උදෑසන නෙළුව ශ්‍රී ධර්මපාල විහාරස්ථානයේදී සාර්ථකව අවසන් වුණා. නිරන්තර ජල ගැලීම් හා ගං වතුර තර්ජනයන්ට ලක්වන ප්‍රදේශ රසක ජනතාව ඊට එක්ව සිටි අයුරුයි. මේ හදිසි අවස්ථාවකදී ලබා දෙන ප්‍රථමාධාර සහ ජීවිතාරක්ෂක උපක්‍රම පිළිබඳවද මෙහිදී ජනතාව දැනුවත් කෙරුණා. ගං වතුර ගැන දැනුවත් වුණා. දැන් අපිට පුළුවන් ආපදාවක් ආවිට පෙර සූදානමක් ඇතිව මේ ආපදාවලින් ආරක්ෂා වීමට මේ වැඩසටහන මේ බොහොම හොඳයි කියලා තමයි අපේ අදහස. එතකොට මේ 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 වැඩසටහන මම කියන්නේ අපේ ප්‍රදේශයටත් ඇවිල්ලා හිංගල්ගොඩ හිනිතුම ප්‍රදේශයටත් ඇවිල්ලා මේ වැඩසටහන තියලා ගමේ අපට ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා සිරසරායතනයේ. මම ගං වතුරෙන් ආපදාවට ලක්වුණු ප්‍රදේශයක් විදියට ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අපිරව දැනුවත් කරා. විශේෂයෙන් මේ පළාතට බලපාන ගං වතුර ආපදාවෙන් මිදෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි ඒ අද්දකින් 2003 මැයි 18 17 වගේ දවස්වල විශාල ගං වතුර ගැලුවා. ඒ වගේම 2017 ලැබපු ගං වතුර වතුරත් විශේෂයෙන්ම අද්දකින් ලැබුවා. දහස් ගාණක් අවතැන් වුණා. ඒ නිසා ආපදා මිදීමට මේ දරණ සියරස ගම්මැද වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් හැටියට මා සිහිපත් කරනවා. අනතුරුව ගාල්ල බද්දේගම ප්‍රදේශයවට ජනතාවද අද දැනුවත් කෙරුණේ බද්දේගම ගෝණපුර ප්‍රජාශාලාවේදී. මෙහිදී ගං වතුර ආපදාවකදී පිළිපැදිය යුතු ආරක්ෂක විධික්‍රම පිළිබඳවද ජනතාව දැනුවත් කෙරුණා. ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. සැලසුම ගං වතුරට මුහුණ දෙන්න අපි ගාව සැලසුමක් තියෙන්න ඕනේ. මේ සැලසුමක් ගොගම ලොකු දේවල් කරන්න. මෙම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණය පිළිබඳව ආසියානු පැසිෆික් සහයෝගතා සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෆිරසාන් හසින් මහතා දෙක්ුණා. ශ්‍රී ලංකා පොලිසිය, පළාත් පාලන ආයතන නියෝජිතයන්, සිවිල් සංවිධාන සාමාජිකයන් සිය දායකත්වය ඊට ලබා දුන්නා.
ගංවතුර ගලන්නට ඉස්සෙල්ලා අපි ප්‍රදේශීය ජනතාව දැනුවත් කරලා ගංවතුර ගලදී ආරක්ෂා කළ යුතු ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට මෙම සිරස මාධ්‍ය ජාලය ගන්නා ක්‍රියාමාර්ගයට නැවතවරක් ස්තුතිය ඔබට දැන් බෝඩපුර වසමේ තියෙන පවුල් වලින් භාගයකට ආසන්න ප්‍රමාණයක් මෙහෙම ආපදා ලක් කරලා දුන්න ජීවසරේ ඒක නිසා තමයි අපි මේ ආපදා පෙර සූදානම් වැඩසටහනට ගෝනපුර වසම තෝරා ගත්තේ දෙයක් වෙන්න කලින් අපි සූදානම් වෙන එක මේ බොහොමත්ම වටිනා දෙයක් හොඳයි හොඳයි කියන්නේ මේ වචනේ විතර නෙවෙයි අත මේක මේ විය යුතු දෙයක් මේක මේ සවලවම බොහොම සවලව පැහැදිලිව සුපැහැදිලිව කියලා දුන්නා හැබැයි මේ හැමදාම අතපිට මල්ලක් හම්බුණාට අද මේ ලැබුණ දේ මල්ලකට වැඩි නෝ බොහොම ස්තුතියි ගම්මැද්ද තුලින් අපේ ගම තෝරගත්ත එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා ලොකු දෙයක් මේ වගේ දැනුමක් ලබා දීම ගැන අපි සිරස ආයතනයට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ගංවතුර හා ජල ගැලීම් වලදී ආරක්ෂා වීමේ වැදගත්කම පෙන්වා දෙන මෙම වැඩසටහන් මාලාවේ තවත් අදියරයක් හෙට දිනේදී කළුතර දිස්ත්‍රික්කයේ ආවරණය කරමින් පනාපිටිය, තෙබුවන හා මදුරාවල යන ප්‍රදේශවලදී පැවැත්වීමට නියමිතයි. ගංවතුර අවස්ථාවකදී ඔබ ආරක්ෂාවන්නේ කෙසේද? ගංවතුරින් ආරක්ෂාවන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානය සමග එක්ව සංවිධානය කරයි. ගංවතුරට පෙර සූදානම් වෙමු තේමාව යටතේ ගම්මැද්ද ආරම්භ කළ පළමු වැඩසටහන රත්නපුර සහ මාතරදී ඊයේ අතිසාර්ථකව නිමා වුණා. සහයෝගය දුන් උදව් කළ රජය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය සහ ජනතාවට අපගේ ස්තුතිය. ගම්මැද්ද ජනතාව සමග ජනතාව වෙනුවෙන් ඉදිරියට. ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සංවිධානය කළ වෙසක් උත්සවය අද සවාරාහි ලංකාජී විහාරස්ථානයේදී පැවැත්වෙනවා. මේ වෙසෙන ශ්‍රී ලංකක බෞද්ධින්ගේ සහභාගීත්වයෙන් සවාරාහි ලංකාජී විහාරස්ථානයේ වෙසක් උත්සවය ආරම්භ වුණා. මීට සමගාමීව ලංකාජී විහාරස්ථානයේ අද පෙරවරුවේ විශේෂ ආගමික වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. ඒ ජපානයේ ප්‍රධාන සංඝනායක ලංකාජී විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි මෙතෙක්කල් ලංකාවේ ධාතුන් වහන්සේලා තම පන්සල්වල වැඩ සිටියා. දැනගැනීමේ අවස්ථාව වාර්තාවට ලැබුණේ නැහැ. නමුත් මෙවර දැන් පසුගිය අවුරුදු 8 කාලය තුළ සිරස මාධ්‍යාලය සමග සම්බන්ධ වෙලා ඒ ධාතුන් වහන්සේලා වැඩ පුරා ගැනීමට අවස්ථාව සැලසුවා. රට සිංහල බෞද්ධ සංගමය හා පෞද්ගලික ආයතනයක් එක්ව බද්දන්සලක්ද පවත්වා තිබෙනවා. ඉන්දියාවට වැඩි ගෞරව හිමි කර තිබෙන තුන්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ බල ක්‍රීඩා ශූරතාවලිය අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණා. ඒ පිළිබඳ සවිස්තර තොරතුරු රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. අයබෝන්.